මම කතා කරන්න යන්නේ කොහොමද XAMPP install කරගන්න විදිහ. අපි මුලින්ම Google වෙත යමු. පසුව අපි type කරමු install XAMPP server. අපිට පේනවා උඩින් මෙනවා download XAMPP Apache friends. ඒ link එක click කරනවා. ඊට පස්සේ අපිට පේනවා මෙතන අපිට XAMPP for Windows. අපි ද operating system එක Windows නිසා අපට පුළුවන් මේ version 4 ඕන එකක් download කරලා පාවිච්චි කරන්න. අපි බලමු 7.2.34 install කරන්න. අපි දැන් download button එක ඔබමු. එතකොට අපිට පේනවා වම් මත පැත්තෙන් download වෙනවා. එතන මෙගාබයිට් 154ක ෆයිල් එක. දැන් අපිට පේනවා තව පොඩි මෙගාබයිට් ප්‍රමාණයක් තමයි ඩවුන්ලෝඩ් වෙන්න තියෙන්නේ. පසුව අපි ඔන්න දැන් ෆයිල් එකම ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ අපි මෙතන ක්ලික් කරලා show in folder හරි show in folder වුත් අපිට පුළුවන් folder එකට උඩට යන්න නැත්නම් open ක්ලික් කරලා අපිට කෙලින්ම setup එක run කරන්න පුළුවන්. දැන් අමම open button එක එබුවා. සෙටප් එක ඉන්ස්ටෝල් වෙන්න හදන්නේ. ඕකේ බටන් එක වුණා. ඊට පස්සේ දැන් මෙතන XAMPP සෙටප්. සෙටප් XAMPP bitna. දැන් මේ අපිට මේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරාම අපිට Apache, MySQL, FileZilla, Mercury Mail Server, Tomcat, PHP වගේ PHP Perl වගේ scripting languages, ඊට පස්සේ databases MySQL තමයි ඒක දැසිද PHP MyAdmin කියන්නේ management software එක MySQL database එක. ඒ ඔක්කොම ටික අපිට install කරන්න පුළුවන් එකපාර. දැන් අපි මේ setup එක next ඔබමු. දැන් අපිට පෙන්නනවා මෙතන location එක C වල C folder C drive එකේ XAMPP folder එක තමයි install වෙන්නේ. අපිට ඕන නම් මේ location එක වෙනස් කරන්න පුළුවන්. නමුත් වෙනස් කරන්න අපි කලින් නෑ. දැන් අපි next button එක ඔබමු. එතකොට අපිට ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. දැන් ඉන්ස්ටෝල් වෙනවා සෙටප් එක. දැන් සෙටප් එක ඉන්ස්ටෝල් වෙනවා. අපි XAMPP සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ web development වලට අවශ්‍ය database server එක එතකොට Apache server එක සහ scripting language එක install කරගන්න. දැන් සෙටප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි.
අපි දෙතන finish button එක ඔබනවා. දැන් අපිට exam package එකේ control panel එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි බලමු අපි මුලින්ම මේ Apache web server එක start කරලා බලමු. දැන් ඔයාලට පේනවා ඇති ඔයගොල්ලන්ට මේක start කරාම start වෙන්නේ නැහැ. බලමු අපි MySQL වැඩ කරනවාද කියලා ඒ අතරේ. MySQL අපිට පේනවා වැඩ කරනවා ප්‍රශ්නයක් නැතුව. මොකද මෙතන කොළ පාට දිස් වෙනවා. ඒ කියන්නේ MySQL වැඩ. අපිට PHP අමුතුවෙන්ම run කරන්න දෙයක් නැහැ මෙතන. Apache web server එක start කරා නම් PHP scripting language එකත් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි බලමු මේ මෙතන Apache වැඩ කරන්න ඇති හේතුව. Apache වැඩ කරන්න නැත්තේ මම Apache වැඩ කරන්න නැති හේතුව තමයි Apache server එක run වෙනකොට එයා port එකක් use කරනවා. ඒ port ID එක දැනටත් අපේ පරිගණකයේ විසින් වෙන කාර්යයන් සඳහා භාවිත කරනවා. ඒ තමයි port 80. internet access කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒක නිසා අපි මේ Apache web server එකට වෙන port එකක් assign කරන්න බලමු. එතකොට අපි බලමු එහෙම කරාම පස්සේ වැඩ කරනවද කියලා Apache server එක. දැන් Apache httpd වලට යා. එතන ගියාම අපිට පේනවා මෙතන අපිට ඕන නම් port 80 search කරන්නත් පුළුවන්. නැත්තම් අපිට ගිහිල්ලා මේ මෙහෙම බලන්න. දැන් මේ hash දාලා තියෙන්නේ ඇත්තටම comments. දැන් මේ අපි වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන port 80. අපිට කැමති අගයක් දා ගන්න පුළුවන්. දැන් මම port 8080 විදිහට දා ගන්නවා. අපි බලනවා තවත් කොහෙ හරි මේ port එක assign වෙලා තියෙනවද කියලා. අපි පොඩ් search කරලා බලමු. තව තැනක අපිට දැන් පේනවා තියෙනවා කියලා. දැන් එතනත් අපි වෙනස් කරමු. දැන් එතකොට ආයි search කරලා බලමු අපි port 80 තියෙනවා කොහෙද. දැන් අපිට පේනවා කොහෙවත් නැහැ. දැන් හරි අපේ වැඩේ. දැන් මේ ෆයිල් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරනකොට අහනවා සේව් කරන්නද කියලා httpd config file එක. මේක අපි සේව් කරනවා. සේව් කරලා දැන් අපි බලමු දැන් Apache web server එක start වෙනවද කියලා. දැන් අපිට පේන විදිහට start වෙන්න හදනවා නමුත් start උනේ නැහැ. අපි දැන් බලමු ආයි මෙතන httpd ssl config එකට. ඒකෙත් අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ. ඒක ගිහිල්ලා බලමු මෙතන මේ port එකත් Apache web server එක විසින් use කරනවා. මේ port එකත් දැනටත් අපේ පරිගණකයේ වෙන වැඩකට පාවිච්චි කරනවා කියලා අපි හිතමු. ඒකයි මේ port එක Apache web server එකට පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ. අපි මේ 443 කියන එකත් බලමු search කළා තව කොහේ හරි සඳහන් වෙනවද කියලා. මෙතන තියෙනවා එතනත් අපි 443 වෙනස් කරනවා. අපි නැවතත් බලමු search කළා කොහෙත් තව තියෙන්නේ. අපි මෙතනත් වෙනස් කරනවා. හරි දැන් අපි ඔක්කොම search කළා විතරයි. දැන් මේ 443 default තියෙන එකට තමයි මම තව තුනක් එහා පැත්තෙන් add කළේ. දැන් අපි මේ ෆයිල් එක save කරමු බලන්න. දැන් බලමු අපි Apache web server එක start වෙනවද කියලා. දැන් start වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන Apache server එක කොළපාටින් දිස් වෙනවා. දැන් අපිට පුළුවන් මේ ඇත්තටම web server එක වැඩ කරනවද කියලා check කරන්න. අපිට පුළුවන් web server එකට ගිහිල්ලා local host port host colon port 88 යවුවනම් මෙතන අපිට පෙන්නනවා මේ exam වැඩ කරනවා කියලා. දැන් ඒ කියන්නේ අපිට PHP MySQL දෙකම චෙක් කරගන්න පුළුවන් වැඩ කරනවා. අපි බලමු MySQL වැඩ කරනවාද කියලා. අපි කරන්නේ මෙතනට ගිහිල්ලා local host port 8080 ගහන්න ඕනේ. මොකද අපි port එක වෙනස් කරපු නිසා.
අපි පෝට් එක වෙනස් කරේ නැත්නම්, ඒ කියන්නේ පෝට් එක චේන්ජ් කරන්න අවශ්‍ය වුණ නැත්නම් කාට හරි මෙතන ලෝකල් හොස්ට් කියලා ටයිප් කරත් හරි. දැන් මෙතන අපි ලෝකල් හොස්ට් කියලා ගැහුවොත් අපිට මුකුත් පෙන්වන්නේ නැහැ. දැන් මෙතන පෙන්වන්නේ ලෝකල් හොස්ට් කියලා ගැහුවා. ඒ කියන්නේ මේ ඉන්නේ මේ මෙතන මගේ පරිගණකයේ සෙටප් කරලා තියෙන IIS වෙබ් සර්වර් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඩෑෂ්බෝඩ් කියන එක අයින් කරන්න. දැන් අපි දැන් අපිට පේනවා අපේ MySQL database එකත් මෙතන වැඩ කරනවා. අපිට ඇත්තටම ටේබල් එකක් අවශ්‍ය නම් database එකක් create කරලා check කරලා බලන්න පුළුවන්. මම ඉදිරියේ එන වීඩියෝ එකේ කොහොමද database එකක් හදන්නේ, ඊට පස්සේ ටේබල් එකක් හදන්නේ, කොහොමද අපි SQL command execute කරන්නේ, update insert statement මේ කොහොමද භාවිතා කරලා table එකකට data insert කරලා data manipulate කරන විදිය ඉදිරි වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.